ඔයාලිත් බලේ සමග අවසාන සාකච්ඡාව වටේටයි අපි ප්‍රවිෂ්ඨ වන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සිදු කරපු සාකච්ඡාවේ අපි සමුචිත කරන්නට අවස්ථාව ලබා දීම මන්ත්‍රීවරුන්ට පදිරි සොයිස මන්ත්‍රීතුමනි අවසාන අවස්ථාව ලබා ගන්නට අවස්ථාව දෙන උතුමාට අවසාන අවස්ථාවේදී සුදේව මෙතන අපේ ගරුණීය ජමතුරුන් දෙපළ විසින් ඉදිරිපත් කරපු යම් යම් කරුණු කාරණා සම්බන්ධව ඇත්තටම හිතලා බලනකොට මෙයා හුදෙක් පදනමක් නැති දේශපාලන ద్వේෂේ වෛරයේ කුහකත්වයේ මත ඉදිරිපත් කරපු කරුණු. දැන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙර මහත්මයා කියනවා සාටකයා ඝාතකයා කියලා මගේ මේ අද්දකින් මම මේක අල්ලගෙන ගියා කියලා. හැබැයි දැන් ඒ හරි ලොකු දෙයක්. හැබැයි දැන් ඔය ඇත්තට මොනවා වෙයිද? ඒ සිද්ධිය සම්බන්ධව අධිකාරිය නඩුවක් විභාගයෙන් පවතිනවා. මෙතුමා නීතිඥෙක් කියලා අපි අහලා තියෙනවා කියනවා. මම නඩු වලට එතුමන් නඩු බාර දීලා නැහැ. යා එතුමා කියනවා එහෙම. අපි පත්තරවල දැකලා තියෙනවා. හැබැයි මේ කෙනෙකුට දේශපාලන රැස්වීමක මොකක් හරි එකක මෙයාගේ බැනර් එකක් අරගෙන ගියා සාටකයා ඝාතකයා කියලා කාටද මේ ඇඟිලි දික් කරන්නේ. ඉතින් ඒක නිසා චෝදනා නැතුව අධිකරණ ඉස්සරහා නඩුවක් තියදී මම එහෙම කිව්වා කියලා උඩ පැලපැන තලු මරමරා කියන එක එතුමා නීතිඥයෙක් කොයිතරම් දුරට සාධාරණද කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඒ වගේම ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ නැවත වතාවක් මම කියනවා 2009 ජනවාරි මාසේ 9 වෙනිදා හැන්සාඩ් එක අරගෙන බලන්න එවකට විපක්ෂන රන්වික් සිංහ මැතිතුමා චෝදනා කරලා තියෙන්නේ කාටද වර්තමානයේ ආණ්ඩුවේ ඉන්න මොන ඇමතිවරයටද කියන එක හොයලා බලන්න කියන එක මම කියනවා. මම කියන්නේ මම චෝදනා කරනව නෙමෙයි රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශය ආරම්භ කරන මම මේ දෙන්නටම කියනවා සාටකයටයි අරයටයි මෙයටයි අත දික් කරනකොට කවුද මිනිමරු හරි හොයාගන්න පුළුවන් කන්නාඩියක් ඉස්සරහට ගිහලා බැලුවා නම් ආණ්ඩුවේ කට්ටිය පොලිමේදී බැලුවා නම් බලන්න මේලායි බාධා කරන්න බෑ. ඊළඟ එක දැන් මේ අය මේ කරන චෝදනා දිගින් දිගටම මේ ආකාරයේ ද්වේෂසහගත චෝදනා කියන්නේ ඔබට මතක ඇති සුදේව මෙතනටම අපි මේ බලේ වැඩසටහනට ඇවිල්ලා ආණ්ඩුව පෙරලන ඉස්සෙල්ලා මේ මහත්තුරුම කොහොම කෑ ගැහුවද කෝ කේපි ගත්ත රත්තරන් ටික කෝ නැව් ටික ගත්තේ ගෝටද ගත්තේ මහින්දද එහෙම හැව්වා අපි අහනවා අද කෝ කේපි අපි කේපි හිර කරනවා කිව්වා අද කේපි ගැන වගේ වගක් නේ ඒ වගේ ජනතාව වර්ධන වැරදි අර්ථන වල කේපි ගේ නැව් ටික ගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා කේපි ගේ රත්තරන් ටික ගත්තා කේපි ගේ අරවා ගත්තා මෙයා ගත්ත ඔක්කොම ටික එලා හිර කරන යාගේ දේපල ගත්තා කියලා අද අපි අහනවා ඒ සම්බන්ධව වගේ වගක් නෑ කතාර නෑ ඒක එකක් ඊළඟට ජනවාරි මාසේ 9 වෙනිදා එළි වෙනකොට මේ මහත්තුරු චෝදනාවක් කරා රටේ මහා විශාල ලේහන කුමන්ත්‍රණය කරන රට ගලවා ගත්ත ලේහන කුමන්ත්‍රණයේ ගෝඨාභයත් එක්ක කණ්ඩායම උත්සාහ කරගෙන පැමිණිලක් දැම්. කෝ ඒ ගැන පරීක්ෂණ වාර්තාවක් නෑ ඒ ගැන වගේ වගේ කියනවා ඒවා කෙරෙනවා මෙගා ඩීල් එන්නේ පස්සේ සිංගිති ඩීල් ඉස්ස දැන් සිංගිති ඩීල් එක ඔය දාලා තියෙන්නේ සිංගිතිය පස්සේ නම මෙගා ඉස්සෙල්ලා එනවා මෙන්න මේ විදිහට මේවා නිකන් මේ මිනිස්සු රවට්ටන්න කියන මිනිස්සුගේ මනස වෙනස් කරන ජනවාරි මාසේ 8 වෙනිදා විප්ලවයට ඕකට තමයි ගත්තේ. ඊළඟට දැන් අහනවා රොසෙන් චානකට මොකද උනේ දැන් අද රට හැමතැනම මහා කලබලයක් ඇති හැමතැනම පෙළපාලියක් රොසෙන් චාන මොකද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරගෙන මම කියනවා බොහොම කනගාටුයි මේක කොයි පැත්තටද හරවන්න ඕන මෙන්න මගේ ළඟ තියෙනවා මේ පත්‍ර ටික මේ වර්තමාන අගමැතිතුමා එදා ආණ්ඩු කරන කාලේ මෙතන 89 අගෝස්තු මාස 25 වෙනිදා පත්‍රේ දවස පත්‍රේ මෙන්න වෙඩි තබා මරුව 15 ගේ මලසිරු හමු වෙයි හිඟුලෙන් සිරුරු 4ක් හමු වෙයි තවත් මල් පිච්චු මලසිරු 10ක් හමු වෙයි මේ ඊළඟ දවසේ පිලිස්සුණු මරසුරු 46ක් හම්බ වෙයි මසකද මිනි මරු මතර සිද්ධින් 2936ක් කාලේ කවුද 89 කාලේ 89 අගමැති වික්‍රමසිංහ මැතිතුමා එදා බටලන්ඩ කරන කාලේ වාර්තාවට මේ කියන්නේ එහෙම මිනිස්සු තමයි අපෙන් අහන්නේ රොෂෙන් ශානක සම්බන්ධව කොහොමද කියලා හරි මෙතුමා ජේපී කරා වාර්තා කරන්න බෑ රටේ කරල්ලක් තියෙනවා හරි කරන්න බෑ රටේ කරල්ලක් තියෙනවා හරි කරන්න බෑ ඊළඟට දැන් මෙතන ලොකුවට දැන් මේකේ සිගරට් තහනම් කරනවා නම් මං අද්දකම උස්සනවා එහෙම කියනවා හැබැයි අර ප්‍රංශ විප්ලවයේ සිද්ධ වෙනකොට ප්‍රංශේ ලුවි රජුරුවන්ගේ මාලිගාව ඉස්සරහට ඇවිල්ලා මිනිස්සු ප්‍රංශ මිනිස්සු පාන් ඉල්ලුවා. ඒ බිසව හිටියා මුන්ට මේ කේක් කන්න බැරි තමයි පාන් ඉල්ලන්නේ කියලා. එතන එක පාන් නැත්තම් කේක් කපන්න කියලා කිව්වා බිසව හිටනේ පාන් කන්න බැරි නිසා කේක් ඉල්ලනවා කියලා. මිනිස්සු බඩින් ඉල්ලුවා කියලා බිසව දන්නේ. අද සිගරට් මිල වැඩි කරනකොට අපි තහනම් කරනවා අපි අධ්‍යක්ෂ මුස්සනවා කියලා අජිත් පෙර නියෝජ්‍ය අමතුමා කියනකොට එතුමාගේ ආණ්ඩුවේ බොහොම පරණ ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමතිවරේ ජෝන් අමරතුංග මහත්තයා කියනවා සිගරට් ගන්න වැඩි නම් අර කොඩක් බීපල්ලා. ලුවි රජුන්ගේ නෝයා ජෝන් අමරතුංගයි දෙන්නම එක වගේ මට පේන්නේ කියන කතා. අවසානයි. මේක. ඊළඟට දැන් මෙතන අපේ ගරු නියෝජ්‍ය අමතුමා කිව්වා මම බොහොම මෙච්චර රස්සා දෙලා මෙච්චර වැඩ කළා තට්ටු හතරක් බිලියන් 10ක් ගෙනා මෙච්චර කළා මෙච්චර දිනවා කියලා කියනවා. ඇත්ත වැඩ කරුවා හැබැයි මේ අපි දන්න කියන හිතවතෙක් දන්න කියන කෙනෙක් හිතවතෙක් නේ දන්න කෙනෙක්.
මේ මිහිරු චින්තක කියලා හිටියා බණ්ඩාරගම හිතවතෙක්. යා ලේක් හවුස් එකේ වැඩ කෙරුවේ එක්සත් ජාතික යහපාලනිගෙන්. අද මිහිරු චින්තක මොකද වෙලා තියෙන්නේ? රසායන අස්සලා ගිහිල්ලා තියෙන මෙතුමා දන්නේ නැති භාගද විස්තර දන්නද නැ මම දන්නවා. ඕන ආණ්ඩුව සලකන මේ UMP කරපු වැඩ සලකන විදිය. කොහෙද ගම? බණ්ඩාරගම. බණ්ඩාරගම මිහිරු චින්තක ආසනේ මිහිරු චින්තක ලේක් හවුස් එකේ වැඩ කරේ ඔයාලා බලන්න. ඊට වැඩි කතා නම් බාධා කරන්න. මිහිරු චින්තක කියන්නේ ඊළඟට දැන් මේ කියන්නේ මට පොඩි අවස්ථාවක් දෙන්න. කවුරු හරි වැරද්දක් දීලා තියෙනවා. බේරුවල. ප්‍රේමානන්ද උදාලගම කියන රණවීරුවා අද ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සම්බන්ධව හිරේට අරින්ද. මෙතුමන්ලා කියනවා මිනී මරුවෙක් ජර්මනියට යවලා ජර්මනි රස්සාවක් දුන්නා. ඇත්ත. එදා යුද්ධයේ දායකද බුද්ධාංශල හිරපු නිලධාරින්ට තර්ජන තියෙන නිසා හොවුන්ට ගරු කිරීමක් හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා විදේශ තානාපතිකව රැකියා දී බව ඇත්ත. හැබැයි ප්‍රේමානන්ද උදාලගම කියන රණවීරුවා තමයි ඔය කරුණා අම්මන් එල්ටිගෙන් කඩලා ගෙනකොට ඔහු රැකගෙන ඇවිල්ලා හංගගෙන ඉඳලා එල්ටිගෙ විනාශ කරන කටයුතු කරපු වෙන මේ මිනිමර ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙනකොට ප්‍රේමානන්ද උදාලගම නඩුවේදී හෙලිදරව්වේ ඔහු ජර්මනියේ හිටියේ. ඒ මිනිස්සයා තමයි අද ගෙනහල්ලා කියන්නේ මොකද්ද කියන්නේ මේ මිනිවරුම සම්බන්ධව තමුසෙමකුත් දන්නේ නැති බව ඇත්ත. හැබැයි අහවලාගේ නම කිව්වොත් ඔහේ එළිය කියලා කියන්නේ ආණ්ඩුවේ පැත්තේ. මෙහෙම කියලා මෙයාගේ රණවීරෝ දඟටියට දක්කලා දාලා මෙතන ඉවිල කියන මිනිම තමුන්නාසේ නීතිඥෙක්ද? තමුන්නාසේ නීතිඥෙක්ද? එතුමා සැකකාරය පිට ඉද්දි මිනිමරුවෙක් කියලා චෝදනා කරන්නේ. මෙයාගේ දුෂ්ට කුහක චෝදනා දැන් මේ තියෙන්නේ. අපිට සැකයක් දෙන මුතුමන්ලගේ නීතිඥ වෘත්තිය පිළිබඳව. නිකන් මේ මෙහෙමද මේ කතා? ඒ නිසා සැකකාරය පිට එච්ච පළියට විත්තිකාරයෙක් කරන්න බෑ. පොඩක් නෑ මේ තුන්වෙනි වැඩේ බාධා කරන්න බෑ. බාධා කරන්න බෑ. මට අවසානින් ඊළඟට දැන් මේ කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අමාත්‍යාංශේ මේ ගෙවල් මෙච්චර හදනවනේ එක කොට්ටාසෙට 1000ක් දෙනවනේ එහෙම කිව්වා. හැබැයි සුදේව චන්ද්‍ර ඉස්සෙල්ලා කිව්වේ අපේ ආණ්ඩුවේ අපි කටවුට් ගහන්නේ නැහැ බෝඩ් ගහන්නේ නැහැ ඒ යන සල්ලි ඔක්කොම අරගෙන වකුගඩු රෝහලට රෝහලක් හදන රෝගීන්ට සල්ලි පරිත්‍යාග කරන ප්‍රසිද්ධ ප්‍රකාශ මේ කවුරුත් කෙරුවා. හැබැයි මම අද එනකොට දැක්කා දිඹුලාගල ඈත යා වන්නිහත්පත්ති දිඹුලාගල ගෙවල් 10ක් විවෘත කරනවා කියලා අර රාජගිරිය වික්ටෝරියා වැඩි හිටියන්සට බෝඩ්යක් ගහලා තියෙනවා ගෙවල් 10ක් විවෘත කරනවා කියලා වකුගඩු රෝහල හදලා ඉවරලාද? ලංකාව වකුගඩු රෝග ඉවර වෙලාද? මෙන්න මේ වගේ පම්පෝරේ පුච්චානම් ගහලා ආණ්ඩුව ගත්ත මේ උදවිය අද වෙනකොට ජනතාව දක්වන ගිහිල තියෙන අවසානි දක්වා මේ යහපාලන ආණ්ඩුවේ මෙතනින් හරිය යන්න නොදී ආණ්ඩුව අවසාන කරන් තීන්දුවක් ගැනීම රටේ ජනතාවගේ බලපතල වගකීමක් බව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි අශෝක අභිසිංහ නියෝජ්‍යතුමනි තුමාට අවස්ථාව. විශේෂයෙන්ම මගේ උගත් මිත්‍රයින් දෙදෙනා පිළිබඳ පොඩි කනගාටුකුත් එනවා. ඩොලර් බිලියන් කියන්නේ මොකද්ද? රුපියල් බිලියන කියන්නේ මොකද්ද කියන එක නොදැන එතුමාලා කතා කිරීම පිළිබඳ. ඔබතුමා ඊළඟ අවස්ථාව දෙනවා. විශේෂයෙන්ම මම රටේ මම හුඟක් විවාදවලදී මේ රටේ මේ ණය ප්‍රමාණය මේවා ගෙවන්නේ මේ මොකද මේ වෙලා තියෙන්නේ කියන එක ගැන පැහැදිලි කරන්න ඉතින් මට මෙතනදිත් ඒක කියන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් ඒ ඉස්සෙල්ලා මම කියනවා මේ වරාය අධිකාරී විගණන වාර්තාවේ තියෙන එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සූර්යව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිර්මාණයක් ඉදිකිරීමේ කටයුතු විචල නියෝග වීරේෂන් නෝඩ ආයතනයක් ලෙස හම්බන්තොට වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතිය කොන්ත්‍රාත් කරුහා වරාය අධිකාරී අතර ඇති කර ගන්නා ලද කොන්ත්‍රාත් ගිවිසුම අනුව පවරා තිබිණි. එකී ඉදිකිරීම වෙනුවෙන් ගෙවීම ප්‍රමාද වීම මත 2015 ජූලි 30 දක්වා වරාය අධිකාරී විසින් කොන්ත්‍රාත් කරුට රුපියල් කෝටි 207 කෝටි 17745 කු පොලී මුදල් සමග රුපියල් 502 කෝටි 72,19,322 කෝ මුදල් ගෙවීමට යටත්ව තිබිණි. එසේම මෙම මුදල සම්බන්ධයෙන් වූ වගකීම ගිණුම් වලට ගෙන නොතුබිණි. කෝටි 502 ගිණුම් වලට ගෙන නොතුබිණි. ඉතින් මෙන්න මේවා ගැන තමයි අපි හොයන්නේ. නෑ නෑ. එතකොට තාම මේක ගෙවලා නෑ. හරි. තාම මේක කියවල මම මේක කිව්වේ මේ කෝප් කමිටුවේ මේ වාර්තාව පාර්ලිමේන්තුවට දාපු නිසා. ඒකයි මම කිව්වේ. විශේෂයෙන්ම ඒක ඒ මේ ගාන වරාය අධිකාරියෙන් තාම ගෙවන්න තියෙනවා. මේ තාම ගෙවලා නැහැ මේ 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 සූර්යව ක්‍රීඩාංගනේ හැදෙමු. අනික මම කියන්න මම ඉස්සෙල්ලා කිව්වේ එක අපේ රට නිදහස අරන් අවුරුදු 68යි. මේ අවුරුදු 68ට අපි මේ රටේ මේ අපේ රටේ ආදායමට වඩා වියදම අඩු වෙලා තිබුණේ අවුරුදු 2යි සුදේව. අපි පළවෙනි ණය වාරිකය ගත්තේ 1955. 1955 පළවෙනි ණය වාරිකය අර 2005 වෙනකම් අවුරුදු 50යි. 1955 නම් 2005ට අවුරුදු 50යි. මේ 50 තුල අපි සමස්ත ණය ප්‍රමාණය 2005 වෙද්දී කෝටි 222,000යි. අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය. ඒ 2005 අවුරුද්දේ අපේ ණයවල ණය වාරිකය කෝටි 24,100යි. පොලිය කෝටි 12 කෝටි 22,100යි. පොලිය කෝටි 12,200යි.
ඒ 2005. හැබැයි 2005 ඉඳන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිට රට බාර දීපු ලොකුම දෑවැද්ද තමයි කෝටි දසලක්ෂයක ණය ප්‍රමාණය. 2005 කෝටි 222000 එතකොට හිටියේ රටේ ජනතාව 2 කෝටි 500000යි. ඒකෙන් බෙදපුවා එක් පුද්ගලයෙක් ණය වෙලා තිබුණේ ලෝකෙ රුපියල් ලක්ෂයයි. හැබැයි ඒ අවුරුදු 50ක් තිස්සේ. හැබැයි අවුරුදු 50 ඉඳන් 2005 ඉඳන් 2015 අපිට රට බාර දෙද්දී සමස්ත ණය ප්‍රමාණය කෝටි 100000 රටේ දැන් ජනතාව 2 කෝටි 100000 ඒකෙන් බෙදුවා එක්කෙනෙක් අපි මේ ඔක්කොම 500000ක ණයයි. හැබැයි මේ කෝටි 200000 මේ කෝටි 100000 අපි මේ අවුරුද්දේ ණය වාරිකය 2005 අපි ණය වාරිකය කෝටි 22000ක් ගියොත් මේ පාර කෝටි 64000යි. අපි 2005 පොලිය කෝටි 12000ක් ගියපේක මේ ව්‍යාපාර කෝටි 51000යි. එතකොට පොලිය කෝටි 51000යි වාරිකේ කෝටි 64000යි කෝටි 115000ක් ණය වාරික පොලියක් මේ අවුරුද්ද ගෙවන්න ඕනේ. මේගොල්ලෝ ගත්ත ණය කෙටි කාලීන ණය. මේක මාගේ ව්‍යාපාර ගෙවන්න ඕනේ. අපේ රටේ වැඩ කරන ජනතාව ඉන්න 88000ක්. මේ 88000ෙන් 75000ක් පුද්ගලික අංශය. 13,16,000ක් රජයේ සේවකයෝ. 13,16,000ට පඩිගාඩු කෝටි 70000ක් ඕනේ අවුරුද්දට. විශ්‍රාමිකයි ඉන්න 564000ක්. 564000ක් පඩිගාඩු කෝටි 15000ක් ඕනේ. සමුරි සහනාධාරය පෝර සහනාධාරය අනිත් සහනාධාර කෝටි 16000ක් යනවා. පඩි වලට කෝටි 70000යි විශ්‍රාමයට කෝටි 15000යි සහනාධාර කෝටි 16000යි යන කෝටි 101000යි. එතකොට ණය වාරික පොලියට කෝටි 115000යි මේකට කෝටි 101000යි එකතු කරන කෝටි 216000යි අපේ 2015 ආදායම කෝටි 145800යි. එතකොට කෝටි 145800ක් එද්දී ණය වාරික පොලියට සහ පඩි වලට විතර කෝටි 216000ක් ගෙවන්න ඕනේ. 2016 අපේ අයවැය අපේ ආදායම කෝටි අපි ඇස්තමේන්තු කෝටි බිලියන 2000ක් කියන කෝටි 200000ක් අපි ඉල්ලුවා. හැබැයි වියදම කෝටි 350000යි. 2015 අපිට සමස්ත තැනට තියෙන සමස්ත ආදායම වියදම් තියෙන 2015 2015 සමස්ත ආදායම කෝටි 145000යි වියදම කෝටි 325000යි. එතකොට මේ පාර අපි ඉල්ල අපි කියලා තියෙනවා අපේ ආදායම කෝටි 200000ක් එනවා කියලා. කෝටි 200000ක් එන්නේ නැහැ. වියදම කෝටි 350000යි. මෙතුමා කිව්වා අපි ණය ආරං තියනවා කියලා. ඇත්ත. මෙතුමා කිව්ව ගානට වැඩි අපි ණය ආරං තියනවා. අපි පසුගිය අයවැය අපි කිව්වා රජයට මෙතුමාලත් ඒක අපි විවාද කෙරුවා. කෝටි 177800 ණය ඉල්ලුවා. අපි ගණ්ඩ ඒ කෝටි 177800 ඇතුළතේ අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීව අනුමත කරලා තියෙනවා. ඒ 1 කෝටි 177800 ඇතුළත අපි ණය ආරම්භ තියෙනවා. ගන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවා. ඉක්මවා ගිහලා නැද්ද? නෑ ඉක්මවා ගිහලා නෑ. ඉක්මවා ගිහලා කියලා ඔප්පු කරොත් මම මන්ත්‍රීකමෙන් අයින් වෙනවා. කෝටි අපි ණය සීමා ඉක්මවා ගියේ නැහැ කියලා. ගියේ අපි අයවැයෙන් ගණ්ඩ ඉල්ලපු ණය ප්‍රමාණය. 2015 පාර්ලිමේන්තුව විසින් සම්ප්‍රදායික ණය ප්‍රමාණය ඉක්මවා ගියේ. 2016 15 අවුරුද්දේ. මේ අවුරුද්දේ 15 ගණන් කිව්වේ. මම කියන්නේ 2015 ඉක්මවා ගියේ මම දන්නේ නැහැ. 2016 නෑ නෑ මම 2016 නේ මම කිව්වේ. මම කිව්වා 2016 කෝටි 177800 අපි ඉල්ලලා තියෙනවා. ලාභේ කතා කරනවා පාඩුව. නෑ ලාභේ නෑ. අපේ අයවැය ඇස්තමේන්තුවේ කෝටි 177800ක් අපි ණය ගන්න ඉඳලා තියෙනවා මේ අවුරුද්ද. අපි මේ අවුරුද්ද අරන්නේ අවුරුද්ද අරන්නේ. දැන් මේ දැන් ඔයා කියන විදිහට ඩොලර් බිලියන 8 නම් ඩොලර් බිලියන 8 නම් අපි ඩොලර් බිලියන 8ක් කියන්නේ කෝටි 112000යි. ඩොලර් බිලියන 8ක් කියන්නේ. ඒතකොට මේගොල්ලෝ කියන ඩොලර් බිලියන 8ක් තමයි අරන් තියෙන්නේ කියලා. කෝටි 112000යි. අපි ණය ගන්න අනුමත කරගෙන තියෙනවා කෝටි 177800ක්. ඉතින් අපිට තව ණය ගන්න පුළුවන් මේ අවුරුද්ද. අපිට තව ණය ගන්න පුළුවන්. මේ ගණ්ඩ වෙලා තියෙනවා මේගොල්ලෝ කරලා තියෙන ඒවා. 2015 ගැන අපි කියන්නේ 2015 ණය සීමා 15 පාර්ලිමේන්තුව විසින් අනුමත කරපු ණය ප්‍රමාණයට වැඩිය ගත්තේ නැහැ. නෑ නෑ 2015 වරනුත් නෑ. නෑ ඔබතුමා පිළිගන්නවා. ඔබතුමා චැලෙන්ජ් එක බාර ගන්න සම්මත කරගන්න. මේ 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 ඔයා කියපු ගණ්ඩ 2015 පාර්ලිමේන්තුව සම්මත කරපු ගණ්ඩ වැඩිය ගත්තේ නැහැ. ඒක බලන්න ඕනේ. බලන්න නෑ නෑ මේ 2015 මේ කියන්නේ 2015 විසර්ජන පාර්ලිමේන්තුව අවසන් කළා. හොඳයි. පාර්ලිමේන්තුව අනුමත කරපු ගණ්ඩ වැඩි ගන්න බෑ. අපිට තව මේ අවුරුද්ද ගන්න ඔබතුමා කරපු ඉන්න මේ ගන්න නඩු දාන්න.